සියල්ලම ෆාම් හවුස් එකේ ඉදිරිපිට ගල්පොකුණ අසල පුටු තබාගෙන බියර් බෝතල් කීපයක්ද තබාගෙන කතා කරමින් උන්නෝය. ටිකක් වැඩිපුරම ඇසුනේ දිල්ලාරගෙත් ඔහුගේ අම්මාගෙත් හඬේ. මෙවන් අවස්ථාවලදී අම්මා කතා කරන්නෙම නැති බව සපෝදානි. තාත්තගේ නෑදෑයන් ආවිට අම්මා හැකි උපරිමයෙන් ඔවුන්ට සලකයි. ඒ ලෝක කතාවලටයි මැදිහත් වෙන්නේ නැත. මේ ගොල්ලන්ට ඉස්සර මම මොනා කිව්වත් වැරදි. කතා කළේ මාත් එක්ක හරහාට. වාගේ තාත්තට තිබ්බ ආදරේ හින්දා ඒ අම්මයි තාත්තයි හින්දා ඉවසුවා මිසක් වෙන ගෑණියෙක් නම් දික්කසර නඩුව හතක් විතර දාලා. අම්මා මේ කතාව සපෝට් කිව්වේ මෑතකදී. ඇයි එවැනි දෙයක් ව කියන්නේ යගේ දුවස් සමග පමණි. තාත්තටත් අපි එක්ක ඉන්න කොට නැති සතුටක් එයාලාගේ අක්කලා දෙන්න ආවම තියෙන්නේ. අනිත් එක්කිනා තින්න තිබ්බේ මෙතන. සපෝ ඒ ටික කිව්වේ අද උදේ. විනදාට රෑ 11 දලා වනතුරු තාත්තා ගෙදර එන්නේ නැත. එහෙත් දිල්ලාහරලා ආවිට ඔහු වෙලාසනම ගෙදරයි. එසේනේ බියර් බෝතල් බ්‍රැන්ඩි බෝතල් ජීප් එකේ දාගෙන මේ. සියා මේ හැමෝම සමග ඉන්නේ හැමදේනම ගැන දැනගෙන බව සපෝ දැන වුණාය. ජංගම දුරකදීනේ අතින් අල්ලාගෙන දිල්ලාහර පිටස මැද උන්නේ වීරියෙක් ලෙසිනි. ඔහු හැම කතාවකටම පැන්නේ. මන්නම් ආස පොඩි මාමේ දවසක වර්ල්ඩ් සෙන්ස් වල පොඩි හෝටලයක් හදන්න. සපෝ තොල්පට තද කරගෙන බැලුවේ අම්මා දෙසේ. ඇය සපෝ දෙස බලා සිනාපා බිම් බලා ගත්තාය. පුතා කරන්න මං උදව් කරන්නම්. එසේ කියේ සපෝගේ තාත්තයි. තාත්තා හිතන්නේ මෙයාට හෝටල් දාන්න පුළුවන් කියලා. පෙට්ටි කඩයක්වත් දාගන්න පුළුවන්ද දන්නේ නැහැ. සපෝ සිතුවාය. ඇයි දැන් දිල්ලාර කිව්වා නේද ෆාම් එක කරන්න එනවයි කියලා. සියා ලස්සන්ට ඕව කැපුව බව සපෝ දනි. දැන් කාලේක බිස්නස් එකක් කරලා බෑ තාත්තේ. දිල්ලාර ඔක්කොම බලාගනි. කාර් එකයි ෆෝන් එකයි ඔළුවයි තියෙනවා නම් සීයේ බිස්නස් කරන්න බැරි. සපෝ සිනාසුනේ පතණයට. බිස්නස් ගැන එච්චර ලේසියටම හිතන්නේ මා දිල්ලාර. කෙනෙක් හම්බ කරපු සල්ලි වලින් බිස්නස් කරලා නාස්ති කරන එක නෙමෙයි බිස්නස් කියන්නේ. ඔයාට මම රුපියල් ලක්ෂයක් දෙන්න. පුළුවන් නම් අවුරුද්දකින් මට ලක්ෂ 10ක් හොයලා පෙන්නන්න. සීයා පිස්සුනේ කියන්නේ අද කාලේ ලක්ෂකින් පුළුවන් නම් ත්‍රිවිල් එකක්වත් ගන්න. සල්ලි විසි කරන්න ඕන සිය සල්ලි හම්බ කරන්න. ඉන්පසු දයාසිරි මාතා දිල්ලාර සමග කතාවට ගියේ නැත. සපෝ එහෙමම නැගිට්ටාය. ඇයට මේ වගේ පිස්සු කයිවාරු කතා අසාගෙන ඉන්නට බැරි තරම්ය. කෙල්ල ගෙට යන්නේ මේ කතා සද්දේ ඇයට කේන්ති යන නිසා බව සුජාතා දනී. ඇයි දුක් වූයේ කෙල්ලගේ අනාගතය ගැන. අම්මාට දුකක් පමනන්ව බියක්ද ඇති විය. සපෝ සාලේහරහා කුස්සියට අධ්‍යායි නිකමට මින් සාලේ නැවතුණාය. කාර්යාල කාමරයේ දැල්ලෝ විදුලි පහන් නෙලියේ ජනෙල් රිද්ද අතරින් ඇයට පෙනී. ඇය සාලේ දිග කවුළු අසල් නැවතී ජනෙල් තීරේ මෑත් කළාය. ඉනි මග උඩ නැගගෙන තීන්ත ගාන අයරු ඇය අන්තමට දැක්කාය. අද පතනේට කොතරම් සීතල දවසක්ද ඇය දනි. ඇය පවා අද ඉන්නේ ස්වීටර් දෙකක් ඇඳගෙන. වෙනදා රෑට සායක් ඇඳගන්න ඇය අද ඇන්දේ. වෙනදා රෑට සායක් ඇඳගන්න ඇය අද ඇන්දේ පැනල් කලිසමකි. ඒ තරම් අද සීතලය. ඒතෝ පරණ ටී ෂර්ට් කෑල්ලක් ඇඳගෙන මේ සිතලේ වැඩ කරන්නේ කෙසේද? සපෝට පුදුම ඊටත් වඩා ඔහු මේ තරම් තනිකමේ ගිලි මේ වැඩ කිරීමේ. කවුරුවත් ඔහුගේ සහයට නැත. කතා කරන්නට කෙනෙක් නැත. ඒතෝ තනියම වැඩ කරයි. සපෝට පුදුම ඒකය. කෙල්ලට දිග සුසුමක් ගියේ. සීතලටත් වඩා හද පාරවන දෙයක් ඇතිවක් මේ නැගේ පපුව දන්නට ගත්තේ. ඔහු මෙන්ම ප්‍රේමාද කුස්සිට වී උයමින් උන්නාය. 10කට 12කට ඉවියුදු නිසා ගෑනිට අද වැඩ වැඩිය. ඊයේ පෙරේදා නම් ඔහුවත් උන්නේ. හවස දෙන්නාම හෙට පාටි තිබෙන රැයට පොල් සම්බෝලයක් හදාගෙන බත් ටිකක් කමුයයි කිව්වේ ඇයිදේ දැන් සපූට වැටේ. සපූ ප්‍රේමා ළඟට ගොස් සිනාසුනේ අසරණ ලෙසිනි. "පව්, ඔයා තනියම වැඩ." කෙල්ල එහෙම කියද්දිත් ප්‍රේමාගේ පපු උණුයේ. "අනේ එහෙම නෑ. මං වගේ දරකොල්ලා. පව්, තනියම තීන්ත ගගා ඉන්නවා." ඉතින් එයාට කවුරුවත් එහෙම කියලායි ප්‍රේමා. පියස් එක් වගේ මේ රෑ සීතලේ තීන්ත ගන්න ඕනේ. එහෙනම් එයාත් හිතනවා ඒ ගැන. දගින්නත් ඇති කොල්ලා තනියම සීතලේ තීන්තකක ඉන්නවා. ප්‍රේමා සිතුවාය. "යන්න බේබි, මට තනියක් නෑ. නැත්තම් එක්කෙනෙක් එයි බබා කියාගෙන." ඒ කතාවට දෙදෙනාම සිනාසුනොයි. "අලි කටයාගේ මට පෙන්නන්න බෑ." "ඒ වුණාට මෙහි ඉන්නේ වීරියා වගේ නේද බේබි?" "මොනවද ප්‍රේම හදන්නේ?" "සාගර මල්ලි හොඳ ඉස්සෝ ගෙනත් තිබ්බි. ඉස්සෝ කරි හදලා අල්ල තෙල් දාලා කැරට් හදලා සලාද හදනවා. ආ තව ගෝවා කෝල තෙල් දානවා. මේ ගොල්ලෝ මෙහි ඉන්න දවස් ටිකට ඔයා මැරෙයි." ප්‍රේමා කිසිවක් කිව්වේ නැත.
ඇත්තටම එක දිගට 10-12 දිනකට වේල් දෙක තුනක් එක දිගට ඉවීම අමාරුය. එක වේලකට පොල් ගෙඩිම තුනක් ගෑ යුතුයි. හෙට මම ටිකක් නිදාස්නේ බේබි. පාටීට වෙන්න වෙනමම හට් එකක් ගහනවලු. කෝකිය තිනවලුනි. පාටිය ගැන කියද්දී සපෝට් සීවේ හවස දෙන්නා එක කතාව පොල් සම්බෝල කතාවයි. මම මොකටද කාගේවත් බර්ත්ඩේ පාටි වල කැම ගන්නෙ? බේබිට එහෙමත් කරන්න බෑනේ බේබියෝ. ඔන්න අපි නම්. ඇයි? නෑ සාගර මල්ලි මායි පොල් සම්බෝල ටිකුයි බත් ටිකුයි හඳන් කනවා. එහෙනම් මං කියන්නද? ඒකට කරෝල ටිකකුත් තෙල් දාන්න. මටත් ඒ බත්ම තියන්න. ඇයි බේබි? කාගේවත් බුරියානි වලට වඩා හැමදාම මං කන ඔයාගේ කැම හිටත් හොඳයි. ප්‍රේමා කෙල්ල දෙස බැලුවේ ආදරේනි. ඇහිගෙන ප්‍රේමා ඕනටත් වඩා දැනගුණාය. කාටද ඔය කෝපි? ප්‍රේමා කෝපිකට සීනි දමා හැඳි ගද්දී ඇයසුවාය. මේ කෝපි ගහන්නේ සාගරට බව සපු දැන උන්නයි. අනේ අර කොල්ලට. ඔව් මහන්සිත් ඇතිනි. මං දීලා එන්නම්. කලවර යන්න එපා. ඉන්න මාත් එන්නම්. කෙල්ල තමා සමගින්නේ තමාව කලවර යවන්න බැරි නිසාම නෝන බව ප්‍රේමා දනි. මිස්ටර් පාට ටිකක් ගාලා පෙන්නන්න ඕනේ කී කියත් හිටියා තමා. අරගොල්ල ඉඳින්දි කොල්ල එන්න බයයි. කෝ ආවස පැමිණි අලිත් ගියේ ඒ නිසා විය යුතුය. ප්‍රේමා සපූත යද්දී ඔවුන්නේ කුඩා ඉනිමගේ නැගී උඩ සිවිලුම්ට තීන්ත ගාමිනි. කෙල උඩටම හරවාගෙන ඔහු භාවනාවක් කරනාම මේ තීන්තකයි. සබු ප්‍රේමාට මාවි ටික වෙලා කෝදෙස බලා වුණාය. මල්ලි සාගර ගිල පහලට දැම්මේ එවිටේ. ඔහු සපූව දැක එහෙමම ඉනිමගෙන් බැස ඇයට තීන්ත ගෑ පිටියේ පෙන්වන්නට මේ නෙදස බැලුවේ. පාට ලස්සනයි මිස්. රැට බලද්දි පේන්නේ නැහැ. උදේට තමා බලන්න ඕන. සබු දැස් එහෙට මෙහෙට ගෙන ගියායි. ඔහු තීන්ත ගන්නේ කාපට ඇතිරුව බිමට පත්තර කොළ දමාගෙන. වැඩ පිළිවෙලේ ලස්සනේ. කීවෙයිද මල්ලි ඉවර වෙනකොට? පාන්දර වේයකේ කෝඩ් දෙකක්වත් ගන්න ඕන. බිත්ති ගොඩා සවුත් වෙලා තෙතර පුස් අල්ලනවනේ. ඔහු හදන්නේ මේ රැය එළිවෙනතුරු තීන්ත ගන්නටද? අනීති නිදා ගන්න වෙන්නෙම නෑනේ. අද භාගයක් ගාලා හෙට ඉතුරු භාගෙ ගාමු. එහෙම බෑණියක්කේ. මිස්ටර් සර්ටයි වැඩ කරන්න හෙට ඔෆිස් එක දෙන්නත් එපැයි. මේකේ කරන වැඩ ප්‍රේමා ඇදසම් බලාගෙන සිටුවායි. ආ කෝපි එක බීලා ඉන්න ඇල් වෙනවා. සපු එළියට ආවාය. ඇය උන්නේ දෑතින් පපුව බදාගෙන මිනි. ඒ තරම් සීතලේ. ඔහුට ඒ සීත නොදැනෙන්නේ ඇයි? ඇවිස් දවස් දෙක තුනකින් මේ සීතලේ වැඩ කරන්න බෑ කියලා යයි. තමා ඔහු ගැන කිව්වේ එහෙමයි. ඔහු දැන් සාමාන්‍ය සීතලක් ඇති දහවලේ පමණක් නොව අයිස් මිදෙන සීතල ඇති රාත්‍රීද වැඩ කරයි. මං කැම ලෑස්ති කළම කතා කරන්නම් මල්ලි. රෑ වෙලා කන්න පුළුවන් අක්කේ. සපු දොරකඩ ළඟ අඳුරට වී උන්නාය. අලුත් තීන්දවල සුන්දර ඇසුලඟේ මුසුවේ දැනෙන්නට විය. අද කොල්ල නිදා ගන්නෑ. ප්‍රේමා කිවි යද්දී සපුට නිකමට හැරී බැලනි. ඔහු ඉනිමගේ නැගී සුපුරු ලෙස ගෙල උඩට හරවාගෙන තීන්ත ගාමින් උන්නේ. මං කල්පනා කළේ බේබි ලොකුමාත්‍යාගේ තේරීම ගැන. ආව දවසෙම කිව්වනි ප්‍රේමා මට හොඳ කොල්ලෙක් හම්බ වුණා කියලා. සපු කතා කළේ නැත. මෙසේ නීරව සිටින්නට වීමත් මහා දුකකි. මං සලාදෙට පිපිඤ්ඤ කපලා දෙන්නද? සපු කිවි කුසීට ආපසුයි. මොනා හෝ වැඩක් තියෙන හොඳේ. හිතේ තරමටම කලබලේ. වැඩ කරද්දි හිත ටිකක් හෝ සංසුන් වෙයි. අනේ මං කරගන්නම් බේබි. අරව මේවා කපලා මේ සුදුවත් සවුත් වෙනවා. එතකොට අත ඉතින් නිකම්ම ගොරෝසු වෙනවා. එතකොට එහෙම බෑණි වස්සේ කොල්ලගේ මූණ අත ගන්න කාලේට සිනිදුර තියෙන්නේ නැපේ. මල් පෙති වගේ. අත ගන්න වැඩේ දෙන්නම් සිනාසුනුවේ. මොන විතරද ප්‍රේම අත ගන්නේ? මං කියන්නේ නැ බේබීට. ඇයි? කෙල්ලසන්නේ තොල්පට තද කරගෙන. අත ගන්න නැ. අත ගෑවෙනවා. ආදරේ වැඩි වුණාම අත් දෙක නිකම් තියෙන්නේ නැ. නිකම් ඉන්නකොට ඔළුව හරිය අත ගගා ඉන්නවා. ආදරේ නම් අත ගන්න නෙමෙයි. ඉඹ ඉඹ වැඳ වැඳ හරි ඉන්න බැරිය නේද ප්‍රේමා? ඒකනේ ප්‍රශ්නේ වෙන්නේ ආදරේ කෙනේ ජීවිතේට නැතිවීමේ. හදවත කාන්තාරයක් නොවේ නම් සහාරාවක් වෙන්නේ.